අයිබෝවන් සම්ම සම්බුදු සරණයි සදහැති සුපින්වත් ඔබ සැමට. යහපත්ව ජීවිතයේ දකින්නට නිරන්තරයෙන් කල්යාණ මිත්‍රයන් ඔබේ ජීවිතයට ළඟා කරගන්නට ඔබත් සමගින් රැඳෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධ හා රූපවාහිනී අද දවසේත් බ්‍රහස්පතින්දා දවසේ ඔබ වෙනුවෙන් ගෙනෙන ලොව දිනන පොදුමග වැඩසටහනේ සජීව දහම් කතිකාවත අපි මෙලෙසින් ආරම්භ කරනවා. සදහවතුනි ලොවක් බුදු වදනින් දිනන්නට යන තේමාවෙන් ලොව දිනන පොදුමග වැඩසටහන අපි ඔබ වෙනුවෙන් සංවිධානය කරන්නේ. ඉතින් බ්‍රහස්පතින්දා දවසේ ඔබට පැන නගින සදහම් ගැටලු පිළිබඳව අපි මෙලෙසින් අද කතිකාවත් කරන්නේ. සදහවතුනි ජීවිතයේට අපට බොහෝ මිනිසුන් හම්බ වෙනවා. ඒ මිනිසුන් අවංකයෙන්ම අපෙන් අපේ ජීවිතයට සතුට ඒ වගේම අපේ ජීවිතයට යම් කිසි දෙයක් ළඟාවන විට ඔවුන් හදවතින්ම සතුට වෙනවද ඔබ හිතන්න මොහොතක්. ඉතින් ඒ සිතුවිල්ලත් සමගින් අපි අද දවසේ දම් සභා මණ්ඩපයේට වැඩම කරන්නට යෙදුණු කොළඹ හද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැයවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි නමස්කාර පූර්වකව මේ සදහම් කතිකාවතට පිළිගනිමු. අවසරයි අපේ හැමතුරුනේ. සදහවතුනි අද සජීව දහම් කතිකාවත වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ අලව්ව කැප්පෙටි බලාන පිටිගෙදර පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ය සාම විනිසුරු අයන හෙන්රි පෙරේරා මහත්මා ප්‍රධානී පිරිස. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. ජීවිතයේ හුඟක් වෙලාවට ඕනම දෙයක් කරද්දි බාධාවක් නැති වෙනවා. කොතනකවත් ඉතාම මලක් වගේ ඉතා සෞම්‍යව ජයග්‍රහණය ලැබපු අය නැහැ. අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා කවද මහත්ම, ඕනම එකක් හරි ජීවිතයේ මොනම දෙයක් සිද්ධ වුණත් ඒ එතනදී අපි ওই වගේ කලබල වෙන්න අවශ්‍ය නැහැ. හිත නොසන්සුන් කරගන්න අවශ්‍ය නැහැ. ඇයි ඒ හිත නොසන්සුන් කරගන්න කලබල වෙන්න අවශ්‍ය නැත්තේ? හැම දෙයක්ම හේතුඵල ධමයක් අනුව සිද්ධ වෙන හින්දා. ඉතින් මේ අහන ප්‍රශ්නෙත් එක අතකින් හරි මේක කර්මයක්ද කියලා අහනවා. කර්මයක්ද කියලා අහනවා. මේකෙදී කර්මයක් වෙන්නට පුළුවන්. ඒ වගේම අපි මේ ජීවිතයේ ගොඩනගාගත්ත සමහර දේවල් වෙන්නත් පුළුවන්. කොහොම නමුත් අපි අසාර්ථක වෙන හැම තැනකදීම ලෝකේ ඉන්න නුවණැති මිනිස්සු ඒ අසාර්ථකභාවය තුළ නොසන්සුන් වෙන්නේ නැතුව බොහෝම හිමින් මේ අසාර්ථකභාවය පිරික්සන්න ඕනේ. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් අසාර්ථක වුණාම සමහර අය හරියට කලබල වෙනවා. කලබල වුණහම ඒ අසාර්ථක භාවයෙන් ඇත්තටම කියනවා නම් එයා අසාර්ථක භාවයෙන් අසාර්ථක භාවයට පත් වෙනවා. එහෙමයි. අසාර්ථක වුණහම ඒ අසාර්ථක වෙච්ච දේ පිළිබඳව ඊටාම හිමින් බොහෝම ප්‍රවේශමෙන් සංසුන්ව හරියට ඒ ප්‍රශ්නේ දිහා බැලුවොත් ඒ අසාර්ථක භාවය මෙහෙම අපි හිතමුකෝ උඩින් තියනවා කියලා යටින් තියනවා ඒකට හේතු වෙච්ච දේවල් ටික. හරි. හේතු ටික හරියට හොයාගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ හේතු ටික හොයාගන්න පුළුවන්කම ලැබුණහම ඒවට පිළියම් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔක තේරෙන විදිහට කිව්වොත් එහෙම ප්‍රවේශමෙන් අපි හිත නොසන්සුන් කරගන්න නැතුව අපේ අසාර්ථක භාවයන් දිහා බලපුවහම ඒක තුලින්ම සාර්ථක භාවයන් ළඟා කරගත හැකි තැන් පේන්න තියෙන ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ හරියට හේතුව දකින හින්දා. හරියට හේතුව දැක්කොත්, හැබැයි හේතුව වරද්දගත්තොත්, මේකට හේතුනේ මේකයි කියලා වරද්දගත්තොත් ඒ වරද්ද ගන්න කෙනාට කවදාකවත් සාර්ථක භාවයට පත් වෙන්න බෑ. මොකද එයා පිළියම් යොදන්නේ වෙනම දෙයකට. දැන් උදාහරණයක් විදියට කවුරු හරි මට බයිනවා. මට එක දිගට මගෙන් පලි ගන්න වැඩ කරනවා කියලා හිතන්න. එතකොට මම හුඟක් වෙලාවට මේ ඵලය දිහා බලලා කලබල වෙලා මම අනිත් පැත්තට බැනලා නොයෙකුත් දේවල් කරනවා. නමුත් මට පුළුවන් නම් හිමීන් සැරේ කලබල වෙන්නේ නැතුව ඇයි මේ තැනත්තා මට මෙච්චර මේ දිගටම පලි ගන්න? ඇයි මට මේ බනින්නේ කියලා හේතු හොයාගන්න. අන්න එතකොට ඒක තුළම එයාට සාර්ථක භාවයක් වර්ධනය කරගන්න පුළුවන්. එහෙනම් ඔය ධර්ම මාර්ගය තුළට එන්න උත්සාහ කරනකොට අපිට ඇති වෙනවා කියන බාධාවල් ඒ ධර්ම මාර්ගයට එන හින්දා ඇති වෙන බාධාවල් නම් නෙවෙයි. උත්සාහ කරාට හැම එකකදීම හැම ගැටලුවකදීම උත්සාහ කරන පමණින් සෞම්‍යව කිසිම කෙනෙකුට මේ ලෝකේ ලැබෙන්නේ නැහැ. බොහෝ පින්වන්තයෙකුට මිසක්. ඉතින් බොහෝ පින්වන්තයෙක් කියවහම මහ බෝධිසත්වයන් වහන්සේටම බාන්නු. නිර්ාර්ථක දෙයක් සිද්ධ කළා කියලා බුදුරජාණන් වහන්සේම දේශනා කරනවානේ. දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6. ඒ අවුරුදු 6 අර්ථයක් නැති දෙයක් සිද්ධ වුණේ ඒකනේ කතහැරලා දැම්මේ. එහෙනම් ඒකත් කර්ම විපාකයක්නේ. එහෙමයි. ඉතින් ඒකින්ද එහෙනම් අපිට මොන කතාවක්ද? ඒකින්ද අපි අපේ ජීවිතය දිහා
ඉතාම සාධාරණ බලන්ඩ ගැටලුව අප හැම තැනකදිම හේතුව හිමින් සැර හොයාගන්ඩ කර්මය අයින් කරන හැටි අපි සාකච්ඡා කරල තියෙනවා. ඇති භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියලා උනන්දුවෙන් වැඩ කරන්න කොයි වෙලා ඇවේ හරි තමන්ට ඒ සාර්ථක භාවය ලැබේවි. එමයි ස්වාමීන් වහන්ස. තවත් ගැටලුවක් මෙලෙසින් අපි ස්වාමීන් වහන්සේකින් විමසනම, මෙම වැඩසටහන තුළ සිදුකරන ළමා වැඩසටහන ඉතා ප්‍රශස්ත මට්ටමක පවතිනවා. නමුත් නවවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මගේ පිරිමි දරුවා මෙම වැඩසටහන ශ්‍රවණය කළත් කිසිම ක්‍රියාකාරකමක් කිරීමට කැමැති වන්නේ නැහැ. කෙසේ හෝ මේ වැඩසටහන අනුව කටයුතු කළහොත් ජීවිතය සාර්ථක කරගත හැකි බව මා දනිමේ. විසඳුමක් බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්ස කියා ඉක්බාගමු ප්‍රදේශයේ ලොව දිනට බුදුමගේ වැඩසටහන ශ්‍රවණය කරන මෞතුමියක් අපින් මේ ගැටලුව විමසා තිබෙන්නේ. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. ඔව්, මාත් එක්ක දුරකථනෙනුත් කතා කරා ඊට පස්සේ අවස්ථාවක් අරගෙන මෙතුමිය කියන කාරණාව තමයි මේ කර්ණීයමෙත් සූත්‍රය. අපි ළමා වැඩසටහනදී කර්ණීයමෙත් සූත්‍රේ කාරණා සම්බන්ධ කරගන්න කිව්වම මේවා මේ වයසට ගියාම කරන්න හොඳයි, දැම්ම බෑ, එහෙම ඕනේ නෑ කියලා කාරණාවක් කියලා ඒ මේක බලනවලු ඉඳගෙන බලලා ඊට පස්සේ කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මං හිතන්නේ ගැළපෙන ගොඩා ගැළපෙන විදිහට සිද්ධ කරනවා. මං දකින්න දෙයක් තියෙනවා මෙතනදී එතුමිය කතා කරනකොටත් ඔය එවලා තිබ්බ ලිපියත් එක්කත් අරගෙන බලනකොට සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවන්ට යමක් කරන්න හිතුණත් ඒ කරන්න හිතෙන්නෙම නැති විදිහට උපදෙස් දෙන කට්ටියක් ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ හැම වෙලේම අරක කියනවා විරක් නැහැ යාලට. හරි, උතනක් තියෙන පළවෙනි ගැටලුව වගේමයි මේ ප්‍රශ්නේ තේරුම් ගන්න. එහෙමයි. ඒ කියන්නේ අපි හිතමුකෝ මේ ළමයා යමක් කරන්න සූදානම් වුණා කියලා. ඒ සූදානම් වුණා වුණත් ඒක නිකන් අනිවාර්යම නීතියක් බවට පත් කරලා කරදරයක් බවට පත් කරලා අන්තිමට මේ ළමයාට තීරණය කරන්න මම කරන්නෙම නැහැ. එයානේ දරදඬු තත්ත්වයට පත් වෙන්නේ අපේ තියෙන නොසන්සුන්කම් හින්දා. ඕනම දෙයකට හිමීයෙන් ඇතුල් වෙන්න ඕනේ. හිතන්න තමන්ගේ හිත දිහා භාවනාවකදී දුනත් අපි කියන්නේ කට්ටියට බොහොම හිමින් මේකට අවතීර්ණ වෙන්න කියලා. එකපාරටම ලොකු දේවල් ශරීරය කියලා හිතන්න. කෙනෙක් එකපාරටම අපි තරුණ මහත්යෙක්ගෙන් අහලා බලමු එකපාරටම හිතෙනවා කාය වර්ධනය කරගන්න ඕනේ කියලා. එක දවසක ලොකුවට ව්‍යායාම කරලා ගොඩාක් මහන්සි වෙනවා. මොකද වෙන්නේ? පහුවෙන්දර ඇවිද ගන්නවත්වත් බැරුව යනවා. ඉතින් ඒ වගේ මේ දරුවෙකුට ඒ දරුවාගේ මානසිකත්වය දිහා හිමීන් සැරේ බලලා ටික ටික ක්‍රමානුකූලව මං හිතන්නේ මේ වැඩසටහන අතරවාරේදී කීප වතාවක් දෙමව්පියන්ට මේ පොඩි අනතුරු ඇඟවීමක් කරා. ඒ තමයි මේක නීතියක් කරන්න එපා. තමන්ගේ රෙදි ටික හොදගන්න කියලා මං දරුවන්ට කියලා තියෙනවා. ඒක දරුවන්ගේ කැමැත්තෙන් ගෙදෙට උදව්වක් කරන්න කියලා තියෙනවා. දරුවන්ට අදිස්ථානයෙන් කටයුතු කරන්න කියලා තියෙනවා. අන්තිමට වෙන්නේ මොකක්ද? ඕකෙන් බොහෝ විට දරුවන්ටත් මාව එපා වෙන්න පුළුවන්. මේ හාමුදුරුවන්ගේ බණ අහලා අපේ අම්මලා දැන් අපිට මහා නීති ගොඩක් දාලා හැමදාම බුදුන් වඳින්න ඕනේ, හැමදාම භාවනා කරන්න ඕනේ කියලා හාමුදුරුවෝ කිව්ව නේද කියලා අන්තිමට හදිසියකටවත් උපදේශයක් දෙන්න බැරි මට්ටමකට පත් වෙවි. ඒකින් කලබල වෙන්න එපා. කරන්නේ නැත්තම් හිමීන් කෙරෙන මට්ටමකට ඒ මානසිකත්වයන් ගන්න උත්සාහයක් ගන්න. ඒත් නැත්තම් දරුවා නරක වැඩ කරන්නේ නැත්තම් එහෙමම රැඳෙන්න අරින්න හිමින් සැරේ වර්ධනය කරගන්න අපි කලබල වුණොත් මොකක්වත් කරන්න බෑ. ඉතින් මම මේක ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මෙහෙම කියන්නේ, මම දුරකථනයේ කතා කරපු හින්දා තමයි ප්‍රත්‍යක්ෂ වශයෙන්ම මෙහෙම කියන්නේ. මට දැනුණා අම්මාගේ තියෙන ආදරේ වැඩිකම හින්දා ඇති වෙලා තියෙන සංසුන්කමක් මෙතන තියෙනවා කියලා. හැමදේම සකසුරුවම්ව ක්‍රමානුකූලව හිමින් සැරේ කලබල නැතුව පියවරෙන් පියවර සිද්ධ කරොත් අපිට ළඟා වෙන්න බෑ වගේ තියෙන ඉලක්ක වලට දේශයෙන් ළඟා වෙන්න පුළුවන්. එහෙමයි. සදහවතුනේ ජීවිතයේ ඉලක්කවලට ළඟා වෙන්නට අපි නිවැරදි ක්‍රමානුකූලව පියවරෙන් පියවරට උත්සාහ කළොත් අපිට ඉතාමත් පහසුයි අපේ ජීවිතයේ ඉලක්ක කරා අපිට ගමන් කරන්නට. ඉතින් ඔබට අප නිරන්තරයෙන්ම සේපත් කරන්නේ අපිට මේ ජීවිතයේ ලැබුණු මනුසත් බව රැකගෙන තරම් ජීවත් වෙන එක තරම් ඉතා වටිනා දෙයක් තවත් නැහැ. මේ දුලබ මනුසත්කම රැකගෙන අපි සියලු දෙනා මානව සුවසිත වෙනුවෙන් කැප වෙලා අපේ ජීවිත නිවැරදිව පියවරෙන් පියවරට ගොඩනගමු. ඒ සඳහා ඔබට බෞද්ධහා රූපවාහිනී නාලිකාව, බෞද්ධහා ගුවන් විදුලි නාලිකාව, මේ ප්‍රචාරය කරන ධර්ම දේශනාවන්, මෙවන් වූ ධර්ම සාකච්ඡාවන් ඔබේ ජීවිතයට මහෝපකාරී වේවි. ඒ පියවරෙන් පියවර ගොඩනගෙන
ජීවිතය සාර්ථක කරගන්නට අපත් සමගින් රැඳෙන්න. ඔබට එවිට ජීවිතය ජය ගන්නට හැකි වේවි. එසේනම් තවත් ගැටලුවක් වෙතයි මෙලෙසින් යොමු වන්නට මේ සූදානම් වෙන්නේ. නිවන් දැකීමේ එකම මඟ සතිපට්ඨානයේ වැඩිම බවත්, මෛත්‍රිය ආදී භාවනාවන් නිෂ්ඵල බවත්, ඒවා සිදු කරන්නට යයි කියා බුදුරජාණන් වහන්සේ දේශනා කර නොමැති බවත් මා හිතවත් පිරිසක් සඳහන් කළ ආකාරයට එක් ස්වාමින් වහන්සේ නමකගේ දේශනාවක් ශ්‍රවණය කිරීමෙන් දැනගතිමි. මෙහි සත්‍යතාවක් තිබේද ස්වාමින් වහන්ස? එම විශ්වාසයක් ඇති කරගන්නට හැකියාවක් තිබේද? ස්වාමින් වහන්සේ දේශනා කරන ධර්ම සතිපට්ඨානයේ බැවින් ලොකු විශ්වාසයක් ඇති විය. මේ ගැටලුව ඔබ වහන්සේට පැහැදිලි වන්නට ඇති. හුංගම ප්‍රදේශයේ අසන්නෙක් තමයි අපෙන් මේ ගැටලුව විමසා තිබෙන්නේ. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. ඔව්, ප්‍රශ්නෙම උත්තරේ තියෙනවා. මම කියන්නේ ඒකනේ, ප්‍රශ්නේ දිහා හරියට බලන්න ප්‍රශ්නේ තුළම උත්තරේ තියෙනවා කියලා. ජීවිතෙත් එහෙමයි, හැමතැනක්ම එහෙමයි. අපිට තියෙන්නේ නිදහසේ බලන්න. දැන් කියන්නේ මෛත්‍රී භාවනා වාදිය කරන්න ඕනේ නැහැ, සතිපට්ඨානෙ වඩන්න ඕනේ කියලා. සතිපට්ඨානය තුළ මෛත්‍රිය නැද්ද? සතිපට්ඨානය කියලා කියන්නේ අර කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා වෙන් කරලා තියෙන ඒ අනුපස්සනාවල සිහිය පිහිටුවා ගැනීමටයි කියන්නේ සතිපට්ඨානය කියලා. හරිද? එතකොට තරහා එන්නේ නැති විදිහට සිහිය පිහිටුවා ගැනීම සඳහා, මොකද මේකේ තියෙනවානේ අභිජ්ජහා දෝමනස්සං, ඉද බික්කේ බික්කු කාය කායානුපස්සී, වේදනාසු වේදනානුපස්සී, චිත්තේ චිත්තානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී, ධම්මේ ධම්මානුපස්සී. තමන්ගේ සිතුවිලි වල එන සිතුවිලි එක්ක ගැටෙන්නේ නැති වෙන්න සිහිය පිහිටුවා ගන්න ඕනේ කියලා. එතකොට ඒකේ මූලික පියවර මොකද්ද? ගැටෙන්නේ නැති වෙන්න නම්, පටිගෙදුරු කරගන්න නම් තියෙන මූලික පියවර මොකක්ද? මෛත්‍රිය. එහෙනම් මෛත්‍රිය භාවනාවක් විදිහට වර්ධනය කිරීම මේක එහෙමනම්. එහෙනම් මහා සතිපට්ඨාන සූත්‍රය තුල, සතිපට්ඨාන සූත්‍රය තුල සමුදය ධම්මානුපස්සීවා, වාය ධම්මානුපස්සීවා කියලා තියෙනවා මිසක්ක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන ගැන මොනවත්වත් නැහැ. හරිද? ඒක තියෙන්නේ කොතනද? සමුදය වාය කියන එක ඇතුලේ. ඒකින්ද එතනින් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මෛත්‍රිය, මරණානුස්සති ආදී, ඒ බුද්ධානුස්සති වැනි චිත්තවිසුද්ධිය සඳහා හේතු වෙන බොහෝ භාවනාවල් මේ සතිපට්ඨානය සඳහා ඉවහල් වෙනවා. ඉතින් සතිපට්ඨාන දේශනාවට ඒ ඔක්කොම ඇතුළත් වෙනවා. සතිපට්ඨාන දේශනාව ගැන අටුවාචාර්යන් වහන්සේලා මෙහෙම කියනවා, මුළු 84,000ක් ධර්මස්කන්ධයම සතිපට්ඨානය තුළ ගැබ් වෙලා තියෙනවා අය කියලා. ඉතින් ඒකින්ද මෛත්‍රී භාවනාව කල යුතු තැන් ඕන තරම් ත්‍රිපිටකයේ ගෙනහැර දක්වන්නට පුළුවන්. උදාහරණයක් කර්ණිමෙත් සූත්‍රය. මේ හොඳටම පේන තියෙන එකක් ඒක. තිට්ටං චරන් නිසින්නෝ වාසයනෝ ආදි වශයෙන් තියෙන හතර ඉරියව්වේදීම මෛත්‍රිය වර්ධනය කරන්න ඕනේ කියලා. ඉතින් ඒක හින්දා මේ තමන්ට හිතෙන හැටියට මේ ධර්මයේ අර්ථ දැක්වීම ඉතාම වැරදි. එහෙම අර්ථ දක්වන අවස්ථා අපි දැකලා තියෙන ඕන තරම්. නමුත් අපි කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ දිහා බැලිය යුතු වෙනවා. අපිට ඔක්කොටම අතරිය බුදුරජාන් වහන්සේගේ අවවාදයක් අපිට පිළිපදින්න පුළුවන්. අත්තනාව ජානීයාත, තමන්ගේ පැත්තෙන් තේරුම් ගන්න කියලා. මේ කරන කියන දේවල් ප්‍රායෝගිකව කරන්න ගියාම එක පාරටම මේ පංචපාදානස්කන්ධය ගැන භාවනා කරන්නට බෑ. බැරි වෙන්න හේතුව පංචපාදානස්කන්ධය තුළට අපිට එබී බලන්න පුළුවන් හැකියාවක් නැහැ. අපේ හිත හැමතැනම විසිරෙන හින්දා. ඉතින් ඉතාම ප්‍රායෝගිකයි සතර කමඨහනෙන් තමන්ගේ හිත ඒකාග්‍ර කරගන්න යම් කිසි ආකාරයකට අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. ප්‍රායෝගිකව කරන කෙනෙකුට තේරෙනවා මෛත්‍රිය කොච්චර අවශ්‍ය වෙනවද මේ ධර්මය තුළ යන කෙනෙකුට කියලා. එහෙමයි සෝනාස. ජීවිතේ අපට ගැළපෙන දේවල්, නොගැළපෙන දේවල් කියා දෙකක් තිබෙනවා. සමහර වෙලාවට ජීවිතේ නොගැළපෙන දේවල් කාලය විසින් ජීවිතෙන් අයින් කරලා දානවා. නමුත් ගැළපෙන දේවල් ඒ අයුරින් ස්ථීරවම ජීවිතේ අපේ එක් සම්දිස්ථානයක් ජය ගන්නට, ඒ ගැළපෙන දේවල් අපේ ජීවිතයට ළඟා කර දීලා ඒ තුලින් අපේ ජීවිතය ජය ගන්නට අපි උත්සාහ කරනවා. ඉතින් එවන් වූ
ගැටලුවක් පිළිබඳව අපි කතා කරන්නට යන්නේ. ජීවිතයේ ගැළපෙන දේ නොගැළපෙන දේ අපි හරි හැටි තෝරා බේරාගෙන ජීවත් විය යුතුයි. බොහෝ දිනාට සිදු වෙලා තියෙන අපේ ස්වාමීන් වහන්සේ අද සමාජයේ මිනිසුන් ආශ්‍රේ දීපව ගැළපෙන මිනිසුන් කවුද නොගැළපෙන මිනිසුන් කවුද කියා වුණා හරි හැටි තෝරා බේරාගෙන ආශ්‍රය කරන්නට නොහැකිකමක් තිබෙනවා බොහෝ දිනාට මේ සමාජයේ. ඒ නිසා බොහෝ කරදර අනතුරු වලට මුහුණ දෙන්නටත් සිදු වෙනවා. ඉතින් අපි එවන් වූ ගැටලුවක් පිළිබඳ මේ කතා කරන්නේ ගිහි ජීවිතයේ අනර්ථ බවත් හොඳින් තේරුම්ගෙන සිටි මා සහෝදරයාගේ බලකිරීම මත මා විවාහ වුණා. ස්වාමියා යහපත් ගතිගුණ වලින් හිබි කෙනෙකි. නමුත් ජීවිතයේ ගොඩනැගීමට සිතක් පහළ නොවේ. දරුවෙකු සෑදීමට අදහසක් නොමැත. දරුවෙකු සෑදීමට ස්වාමියාගේ කැමැත්තක් තිබෙනවා. දරුවෙකු කෙරෙහි අධික බැඳීමක් ඇති වේ යයි බියක් පවතිනවා. කුමක් කළ යුතුද කියා අපෙන් විමසා තිබෙනවා. Facebook ගිණුමට තමයි මේ ගැටලුව යොමු කර තිබෙන්නේ. කැළපෙන දේ නොකැළපෙන දේ හරි හැටි තෝරාගෙන මේ සම්බන්ධකම් නැති කරගත්තා නම් මේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ කියලා මම අවසානයේ වහන්සේගෙන් අහනවා. කතාව නම් ඇත්ත කතාව ඒක. නමුත් හුඟක් වෙලාවට වෙන්නේ ගැළපෙන දේ නොකැළපෙන දේ තේරුම් ගන්නකොට අපි බොහෝ දුර ගිහිල්ලා කරයි. එහෙමයි. ඒ කාලයේදී අපිට එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒකට තමයි අතරම ධර්මයේ තියෙන්නේ. ධර්මය තුළින් පෝෂණය වෙන අයට ගැළපෙන දේ නොගැලපෙන දේ කලින්ම ඔබතුමා කියනවා වගේ ගැළපෙන නොගැලපෙන දේ කලින්ම තෝරගන්න පුළුවන් ධර්මය තුළින් පෝෂණය වෙන අයට. ඉතින් ඒ නිසාවෙන්ම අපි කලබල විය යුතු නෑ. අවස්ථා කළමනාකරණය කරගන්න බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන හැම වෙලේම ඒ එළඹි අවස්ථාව වඩාම හොඳ විදිහට හානියක් නොවන විදිහට අපි කළමනාකරණය කරගන්න ඕනේ. ඒක අනිවාර්යෙන්ම එහෙමයි. අනිවාර්යෙන්ම එහෙමයි. ඒ මොකද හානිය අවම කරගන්න කවුරුත් බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ අවස්ථාවේදී හානිය අවම කරගන්න ජීවිතේ නොයේකුත් අවස්ථා එනවා. අපිට බොහොම තදබල ආකාරයේ ගැටලු සහගත අතර හුඟක් අය මම ආයය කියන්නේ අපි දකින්න දෙයක් තියෙනවා කියන්නේ එක වචනයක් හරි කාගේ හරි. දැන් ඔය මේ නිවස අරගෙන බලන්න මම කියන නිවස ඉතා ආදර්ශ සම්පන්න තැනක් වෙන්න ඕනේ කියලා. නිවස අරගෙන බලන්න මේ සමහර වෙලාවල් තියෙනවා එක වචනයක් කාගෙන් හරි පුංචි වැරදීමකින් ආපු ගමන් එළියට ඒක මහා සැඩ පහරක් බවට පත් කරගන්නවා. එක වචනයක් එහෙම කරගන්නවා. හේතුව ඒ අවස්ථාව කල්පනාකරණය කරගන්නේ. ඒ අවස්ථාවේ අනිත් එක්කෙනාට චුට්ටක් හිතන්න පුළුවන් නම් මෙයා හැමදාම මෙහෙම කිය මෙයා කොච්චර හොඳ වචන කියලා තියෙනවද කියලා අර වචනේ ආවේ ඇයි කියලා බලා ගන්න පුළුවන්. මේක එහෙම නැහැ. ඉතින් මේ අවස්ථාව ගත්තොත් එහෙම මේ මේකට අදාළ කාරණා මම හිතන්නේ වෙනදාට අපිට ලැබෙන්නේ නැති වගේ ප්‍රශ්නයක් තමයි අද මේ හම්බෙලා තියෙන්නේ. තමන්ගේ සහෝදරයෙක්ගේ බලපෑමකටයි මේක කරේ කියලා කියනවා. නමුත් දැන් මේ වෙනකොට විවාහ වෙලා ඉන්නේ. එතකොට දරුවෙක් කෙරෙහි අධික බැඳීමක් ඇති වෙයියි බයක් තියෙනවා කියන එක ඉතා සාධාරණ බයක්. මේ පැත්තේ මේ මෙතුමිය අසාධාරණයි. නමුත් අපිට පුළුවන්කමක් නැහැ මම දකින හැටියට තමන්ට කැමති විදිහට හැම තීරණයක්ම ගන්න. ඒක ආත්මාර්ථකාමී ස්වභාවයක්. තමන්ගේ ස්වාමියාට අවශ්‍යතාවයක් තියෙනවා නම් දරුවෙක් නිර්මාණය කරගන්න. ඉතින් අපි ශක්තිමත් වෙන්න ඕන ධර්මය තුළින් ඉතාම හොඳින් අසුභ භාවනාව වගේ දේවල් වර්ධනය කරලා තෘප්තිමත් ජීවිතය ගෙවන්න උත්සාහ කරන්න ඕනේ. මොකද තෘප්තිමත් ජීවිතය ගෙවපු අය ගිහි ජීවිතය ගෙවපු අය ඉන්නවා. එහෙමයි. බුද්ධ ශාසනයේ ඉන්නවා. ඉතාමත්ම තෘප්තිමත් හිටපු අය ඉන්නවා. ඉතින් ඒකින්ද කරුණා මෛත්‍රිය පෙරදැරිව මට දැන් මගේ කර්මානුරූපව මට පැවිද්දකට එන්න හම්බුනේ නැහැ. ඒක නිසාවෙන් මම කොහොම හරි කරලා මේ ජීවිතය දැන් නිවැරදි කරගන්නවා කියලා ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ජීවිතය ගොඩ නැගීම. තම දෙන්න දෙමාල්ලෝ සාකච්ඡා කරගන්න ඕනේ. එහෙමනම් ස්වාමියත් එක්ක එක සාධාරණ සාකච්ඡාවක් කරගන්න ඕනේ. තමන් තනි තීරණයක් ගන්න නැතුව නැත්නම් ඔතනත් ලොකු ගැටලුවක් බවට පත් වෙනවා. ඒකින්ද සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් වඩාම සුදුසු දේ කරන්න තමන්ගේ හිත පාලනය කරගන්න ඕනම තත්වයක් කරතේ හිත පාලනය කරගන්න ගොඩක් උනන්දු වුණොත් ඕනම තත්වයක් කරතේ හිත පාලනය කරගෙන කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ධර්මයෙන් පෝෂණය වෙන්න එහෙම වුණොත් මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන්. දරුවෙක් හදන්න අඩුම ගන්න තීරණයක් ගන්න ලොකු පාරමිතාවක් සම්පූර්ණ කරනවා වගේ මම සාසනය සඳහා දරුවෙක් සකස් කරනවා වගේ තීරණයක් හරි අරගෙන ඉතාම යහපත් දරුවෙක් සකස් කරනවා ඉතාමත්ම යහපත් නිවැරදිව කටයුතු කරන කෙනෙක් නිර්මාණය කරනවා වගේ අදහසකින් හරි මේක කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොහෝ වශයෙන් හිතලා බලලා තමන්ගේ ස්වාමියත් එක්ක සාකච්ඡා කරලා තීරණයක් ගැනීමයි වඩා වැදගත් වෙන්නේ. ගැටීමක් ඇති කරගන්න නැතුව. එහෙමයි සන්නස. වත්මන් සමාජයේ දිහා බලපුවාම දෙමව්පියන් දරුවන් අතර ඇති සම්බන්ධතාවය බොහෝ දුරට දුරස් වෙලා. ඇත්තෙන්ම එහෙම සිදුවන්නට හේතුව
දරුවන් බොහෝ දෙනා විශේෂයෙන්ම මේ තරුණ පරම්පරාවේ සියලු දෙනා අධ්‍යාපනයට මුල් තැනක් ලබා දෙනවා. එහෙම නැත්නම් තමන්ගේ ජංගම දුරකථනයට ලැප්ටොප් පරිගණකයට මුල් තැනක් දෙනවා. ඒ නිසා තමන්ගේ ආදරණීයන් තමන්ගේ ජීවිතවලින් ඔවුන් ඈත් කරන්නට දැන් හුරු වෙලා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? බොහෝ දේවල් දෙස අපි හොයා බලද්දී මේ සමාජය ගත්තාම මේ සමාජයේ දැන් තිබෙන සමාජ ක්‍රමය දිහා බලපුවාම අපට විභාගයක් අපි උදාහරණයකට ගමු. අපස සාමාන්‍ය පෙළ විභාගයේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වුණොත් දෙමව්පියන්ගේ පීඩනය දරාගන්නට බැරුව බොහෝ දෙනා තමන්ගේ ජීවිතය පවා නැති කරගන්න තත්ත්වයකට මේ සමාජයේ ඉන්න දරුවන් එහෙම නැත්නම් තරුණ පරම්පරාවේ අය දැන් පෙළඹිලා තිබෙන ස්වාමීන් වහන්සේ. ඒ අවස්ථාව එහෙම උදාහරණ උනතරම් තිබුණා පසුගිය කාලවල. එහෙම. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ? මේ සමාජයට ඇයි මෙහෙම වෙන්නේ? සමහර වෙලාවට දෙමව්පියන් සමග පුංචි ගැටලුවක් ඇති කරගත්තොත් ගෙදරින් තරහ වෙලා යන තත්වයකට සමාජයපත් වෙලා මේ තරුණ පරම්පරාවේ අය ඒ විදිහට තමන්ගේ ජීවිත දැන් මේ සිදුවීම වෙන්නට මූලිකම කාරණය ස්වාමීන් වහන්ස මට වෙලාවකට හිතනවා ජංගම දුරකථනයේ ලැප්ටොප් පරිගණකයේද කියලා. ඉතින් ඇත්තෙන්ම ඉතාමත් වටිනා ගැටලුවක්. අපිට මේ ගැටලුව අපි සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ සමග මේ ගැටලුව අපි තෝරා ගන්නට සාකච්ඡා කරනකොට ස්වාමීන් වහන්සේ මේ ගැටලුව අනිවාර්යෙන්ම යොමු කළ යුතුයි කියා අපට කියා සිටියා. මොකද අද සමාජයේ අපි මේ ගැටලුව කතා කළ යුතුමයි. මොකද බොහෝ දෙනාට මේ ගැටලුව පවතිනවා. ඔවුන් මේ කියන්නට ලැජ්ජයි. ඉතින් මේ ගැටලුව තමයි මාගේ 22 හැරිදි එකම දරුවා පියා හා සුළු කරුණකට ඇති කරගත් අමනාපයක් නිසා සිය දිවි නසා ගන්නට තැත් කළේය. ඉතා විශාල කැපකිරීමක් සිදු කර ජීවිතේ බේරාගත් අතර නැවත එවැනි දෙයක් සිදු කර ගැනීම කියා බියෙන් පසු වුණා. මාගේ ස්වාමියාද ඉතා යහපත් කෙනෙක්. එසේ වීම වළක්වා ගැනීමට නම් කුමක් කළ යුතුද ස්වාමින් වහන්සේ කියා අපෙන් විමසා තිබෙනවා. ඇත්තෙන්ම මේ කාරණේ ස්වාමින් වහන්සේ අද සමාජයේ බොහෝ දිනකට තිබෙන ගැටලුවක්. අපි මේ පිළිබඳව කතා කරමු. ඇතර මේක වෙලා තිබුණේ තමන්ගේ යාළුව කණ්ඩායමක් එක්ක උත්සව කාලෙක මේ ගමනක් යන්න දුන්නේ කියලා. ඒකට වෙච්ච පොඩි බහිම්බස් වීමකට තමයි මේ කාරණාව සිද්ධ කරගන්න ලොකු උත්සාහ දැරලා හරිම අමාරුවෙන් මේකෙන් බේරගත්තේ කියලායි සඳහන් කරලා තිබ්බේ. ඉතින් මේ පොඩි දේවල් වලට මෙච්චර එහා ගිය තීරණ ගැනීමට හේතු වෙන්නේ ආවේගශීලී බව සහ තමන් අනුන්ගේ මතයක් දරාගන්න පුරුදු කරලා නැතිකම. පුංචි කාලේ ඉඳන් තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම මේවා මන්නම් දකිනවා ඔබතුමා කිව්වා වගේම මේ පැහැදිලිවම දුරකථන ලැප්ටොප් ආදිය හින්දා මේ සමාජ මාධ්‍යවල මේවා සුලභ දේවල් බවට පත් කරලා. දන්නවද දියුණු රටවල්වල මේ හුඟක් වෙලාවට මේ වගේ දේවල් මාධ්‍යර දාන්නේ. උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් ළමයි දිවි නසා ගන්න අවස්ථා තියෙනවා හුඟක්. නමුත් ඒවා තහනම් ඒවා මාධ්‍යරවත් දාන්නේ නැහැ. මොකද මෙහෙම එකක් වුණා කියලාවත්. මොකද ඒකට තියෙන පෙළඹෙන්න තියෙන ඉඩකඩ ඒක විසඳුමක් විදිහට දැනෙනවා. ඒක විසඳුමක් විදිහට දැනෙනවා. එතකොට තව කෙනෙකුට ඒක විසඳුමක් විදිහට දැනෙන්න පුළුවන්. මේකට මම දකින ලොකුම හේතුව තමයි ඔන්න ඔය කියන මාධ්‍ය භාවිතය වගේම අපේ දෙමව්පියන්ගේ තියෙන ලොකු වැරද්දක්. උපදින්නේ ගෙදර උපදින්නේ විශේෂයෙන් පිරිමි දරුවන්ට මේ ප්‍රශ්නේ තියෙනවා. ගෙදර උපදින්නේ රජකුමාරවරු. එයා ඉපදිලා අවුරුදු 2-3 යනකොට රජ වෙනවා ගෙදර. හරිද? රජ වෙන මේ ආදරේ වැඩිකමට මේක වෙන්නේ. රජ වෙනවා කියන්නේ ඇයි? එයා මොනවද කියන්නේ? ඉල්ලන්නේ මොනවද කියන ඔක්කොම කරනවා. දඬුවම් දෙන්නේ නැහැ. මොහොතක් හිතලා බලන්න අපේ දෙමව්පිය අපිට කොහොමද සැලකුවේ කියලා. දෙමව්පියෝද රජ වෙලා හිටියද අපිද රජ වෙලා හිටියේ? නේද? දෙමව්පියෝ රජ වෙලා හිටියේ. හරිද? මම මේ පොඩ්ඩක් හරි මට මතකයි සර් මම පොඩ්ඩක් හරි දඟ වැඩක් කරපුවා මෙන්න වෙලාවකට අපේ තාත්තා කියනවා මේ ආ ඉන්නවා තමසිට මං ගෘහමූලිකම් බාර දෙන්න ඉන්නේ හෙට අනිද්දාට. හරිද? ඒ බොහොම රළු රළු කියන්නේ ආදරේ නැතිකමක් නෙවෙයි. ඉතාමත්ම අවශ්‍ය විදිහට පාලනයකින් ළමයි රජ කරවපුවාම පුංචි කාලේ ඉඳන් ඒ ළමයට තේරෙන්නේ නැහැනේ. ඒ ළමයා හැමදාම හිතන්නේ මොකක්ද? මම මේ ලෝකෙට ඉපදුනහම මේ ඉන්න දෙන්න කියන්නේ කවුද? මේ ගෙදර ඉන්න කට්ටිය කියන්නේ කවුද? මං කියන හැමදේම කරලා දෙන කට්ටියට එන මානසිකත්වය අපි හදලා තියෙන්නේ මොකද්ද? එයාට කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා.
ඊට පස්සේ යම්කිසි තැනකට ගිහලා මේ ළමයි ලොකු වෙලා අපි යම්කිසි පාලනයක් කරන්න ගියාම මේ ළමයින්ගේ ලොකු ගැටීමක් ඇති වෙනවා. එයාට දරා ගන්න බැරි තරමට මේ මානසිකත්වය තුළ අන් අයගේ මතයක් ඉවසන ස්වභාවයක් නැහැ. එතකොට මේ වගේ දරුණු දෙයක් එයාට මේක දැනෙන දරුණු දෙයක් විදියට. මොකද එයාට ලොකු හානියක් වුණා කියලා දැන් මේ ළමයි යාළුවොත් එක්ක යන්න දෙයක් නැහැ. යන්න ලෑස්තිලා යන්න දුන්නේ නැහැ කියලා. ඉතින් ඒකින්ද මෙවැනි දැඩි තීරණ එන්නේ. හින්දා ළමයින්ව නම්මසීලී වෙන්න විදිහට පොඩි කාලේ ඉඳන් හදන්න ඕනේ. තරවටු කරන්න ඕනේ. දඬුවම් කරන්න ඕන ළමයින්ට. දඬුවම් කරලා මේ සකස් කරන්න ඕනේ. එක දරුවෙක් හිටියා දඬුවමක් කරොත් හැම වෙලේම ඉකික ගහනවා පය ගානක්. ඒකින්ද ලොකු ළමයා හොඳට හදනවා පොඩි එක්කෙනාට අර නිින්දෙනුත් ඉකි ගහනවා කියලා. මේ කට්ටිය දුක හින්දා දඬුවම් කරේ නැහැ. පොඩි එක්කෙනා හොඳටම රකුණ අන්තිමට. ඉතින් ඒකින්ද මේක මේ தත්ත්වය ඇත්තටම මම දකින ඉතාමත්ම වටින ප්‍රශ්නයක් අර ඔබතුමා සඳහන් කරා වගේම. මොකද මේ විශේෂයෙන් ඒ දරුවාට ගෞරවයක් තියෙන දරුවාගේ තුළ ගෞරවයක් තියෙන ගුරුවරයෙක් ස්වාමීන් වහන්සේ නමක් යාළුවෙක් කවුරු හරි ලව්වා මෙයාත් එක්ක ලොකු සාකච්ඡාවක් කරන්න අම්මා තාත්තට නෙවෙයි මේ කරන්න පුළුවන් වැඩිහිටියෙක් මෙයා හැබැයි පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ සාකච්ඡා කරලා දිවිනසා ගැනීමේ ආදීනව කියලා දෙන්න මේක පොඩි දෙයක් කියලා දෙන්න අනිත් එක සමාජයේ ඒ මෙයාව චුට්ටක් මේ පරිසරයෙන් වෙන් කරලා තියන්න මොකද අනිත් අය අහන්න පුළුවන් වැඩිපුරම මේ කාරණාව ගැන දිගින් දිගට අහන්න පුළුවන් මෙයාව නින්දාවටපත් වෙන්න පුළුවන් හින්දා මේ වෙලාව ගොඩාක් පරිස්සම් කරගන්න ඕන වෙලාව ඒ වගේම අරක තමයි හුඟක් සමහර ප්‍රශ්නවලදී අපිට විසඳන්න බැරි නෝන අපි බලන්න ඕනේ මධ්‍යස්ථ කෙනෙක් හොඳ කෙනෙක් ප්‍රශ්නයක් තේරුම් ගන්න කෙනෙක් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මැදිහත් කරගන්න හැම වෙලේම ඒ ප්‍රශ්නෙට මැදි වෙලා ඉන්න කෙනා පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ අපි දන්නවනේ මෙයා කැමති කාටද මෙයා ලව්වා මේක කියවුවොත් කියලා අන්න එහෙම පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ ඒක හොඳ උත්තරයක් වෙයි මේ වෙලාව නම් හැබැයි ගොඩක් පරිස්සම් කරගන්න ඕන වෙලාව එහෙම ස්වාමීන් වහන්සේ මේ දැන් 8 9 10 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් ළඟ ජංගම දුරකථන තිබෙනවා. ඉතින් ඒ ජංගම දුරකථන ලබා දෙන්නේ දෙමව්පියන්මයි. ඔවුන්ට අමතර පන්තිවලට පාසල නිමවී එහෙම නැත්නම් සෙනසුරාදා ඉරිදා දවසේ යන මේ අමතර පන්ති සඳහා යන්නට ඔවුන් ඉන්න තැන බලාගෙන දෙමව්පියන් මේ ලබා දෙන්නේ දරුවාගේ විශ්වාසය තහවුරු කරගන්න ඔවුන් කොහෙද ඉන්නේ කියලා දැනගන්න ඒ තරම් දෙමව්පියන් දරුවන්ට ආදරේ. ඒ ආදරේ ගැන අපි කතා කරලා අපිට නිම කරන්නට බෑ. ඇත්තෙන්ම අපේ ස්වාමීන් වහන්සේ මේ දරුවන් සඳහා ජංගම දුරකථනය පාසල් අවධියේ ඉන්න දරුවන් සඳහා ජංගම දුරකථනයක් ඔවුන්ට අවශ්‍යද? ඉතින් බොහෝ දෙමව්පියන් සිදු කරන වරදක් අපි ඒ වරදින් දරුවන් සහ දෙමව්පියන් යන දෙකොට්ටාශයම මුදවා ගන්නට අපි ඔබ වහන්සේගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ජංගම දුරකථනයක අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ජංගම දුරකථන වල තියෙනවා දැනට ඔය අපි කියන්නේ කීපෑඩ් ෆෝන් කියන්නේ ඒවැ තියෙනවා මේ අර ස්ක්‍රීන් එකක් නැති එයාලට අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න බැරි කතා කිරීමට විතරක් පාවිච්චි කරන්න පුළුවන් දුරකථන තියෙන දැන් ඒවා මම හිතන්නේ දැන් ආයසරය ලෝකේ ජනප්‍රිය වීගෙන යනවා යම් කිසි ප්‍රමාණයකට මේ අර ස්මාර්ට් ෆෝන් කියලා කියනවට වැඩිය අවශ්‍යතාවය සඳහා පාවිච්චි කරන්න පුළුවන් දුරකථන තියෙන අවශ්‍යම නම් දරුවෙකුට එහෙම දෙයක් දෙන්න ඕනේ මෙතනදී තව දෙයක් මම දකිනවා මේ ඉස්සර අනවශ්‍ය දේවල් දරුවෝ තුළ සිද්ධ වෙනවා නම් පාසල් වලින් ලොකු බලපෑම් තියෙනවා එන්න ඒ බලපෑමක් දැන් නැහැ. මම දන්න පිරිවෙනක් තිබුණා ෆෝන් එකක් අහුනොත් එම් පොලේ ගන්නවා. කිසි කතාවක් නැහැ ලොකු හාමුදුරුවෝ මේ ෆෝන් එක පොලේ ගන්නවා. පොඩි හාමුදුරුවන්ට ෆෝන් පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. කුඩු වෙන්නම් පොලේ ගන්නවා. ඉතින් ඒ කවුරුත් ගියන්නේ නැහැ. ඉතින් ඒ වගේ පාසල්නුත් මේ සඳහා දායකත්වයක් දෙන්න මොකද ළමයි ගැන ඇත්තටම අපිට කරුණාව තියෙනවා නම් මෛත්‍රිය තියෙනවා අපේ වගේ රටක. මොකද අපේ වගේ රටක කෙනෙක්ගේ මනස විකෘති වෙන දර්ශන මේවා තුලින් බලන්නට තියෙන හැකියාව හොඳටම වැඩි ඒවා ඒ කාගේවත් මම දකින කාගේවත් අනුකම්පාවක් නැහැ මේ දේශපාලන ප්‍රශ්න වෙනකොට ඔය ඔක්කොම බ්ලොක් කරලා දාන්න ඔක්කොම නැති කරලා දාන්න පුළුවන්කම තියෙන රටේ යම් කිසි ආකාරයෙන් නරක දේවල් ෆෝන් එකකට ගෙන්න ගන්න බැරි වෙන්න ඒවා වළක්වන්න පුළුවන් හැකියාව ඕන තරම් තියෙන කරුණා මෛත්‍රිය තියෙනවනේ ඒතර කරුණා මෛත්‍රිය නෙමෙයි තියෙන්නේ දැන් ඔය සුරාසල් විවෘත කිරීම කියන ඒවා කරුණ මිනිස්සු ගැන කරුණා මෛත්‍රිය තියෙනවා නම් අඩු කරන්න පුළුවන්. ඒතර කරුණාව මෛත්‍රිය නෑ මිනිස්සු ගැන දරුවෝ ගැන එහෙම නායකයෝ අපිට නෑ ඇත්තටම. තමන්ගේ මඩිය තර කරගන්න. එතකොට ඒ වගේම තමන් ඒ පාසල් වලත් එහෙමයි. දෙමාපියන්ට මං කරන එක මෙල්ලීම කතා කරන්න පුළුවන් දුරකථනයක් විතරක් දෙන්න. කතා කරන්න පුළුවන් විතරක් දුරකථනයක් කරන් දෙන්න. ළමයි බොහෝ රණ්ඩු වල්ලයි. කෑ ගහයි. දඟලයි.
නමුත් දරුවාගෙන් බේරෙන්ඩ මේ අරගෙන දෙන්නේ මහා වහක්. ඒකෙන් ඊට පස්සේ එන ගැටලුව ඊට වඩා බොහොම වැඩි. එමයි ස්වාමීන් වහන්ස. ඔබටත් පුළුවන් ලෝතිරණ බුදුමග වැඩසටහනට ඔබේ ගැටළු යොමු කරන්නට. අපි ලිපිණේ නිෂ්පාදක ලෝතිරණ බුදුමග වැඩසටහන බෞද්ධ රූපවාහිනී නාලිකාව ආර්.ජී. සේනානායක මාමත කොළඹ 7 අපේ ලිපිණයට. ඒ වගේම WhatsApp හරහා ඔබට යොමු කරන්නට පුළුවන් ගැටළු 077 499 8484 අපේ දුරකථන අංකය. ඒ වගේම ශ්‍රී ලංකා කල්‍යාණ මිත්‍ර සංගමේ Facebook ගිණුමට ඔබේ ගැටළු යොමු කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේම ඔබට පුළුවන් මේ වැඩසටහන් සඳහා දායකත්වය ගැන කටයුතු කරන්නට කතා කරන්න අපේ දුරකථන අංකයට 011 7215 288 අපේ දුරකථන අංකයට. අපි තවත් ගැටලුවක් වෙතයි මෙලෙස නියමුවන්ට යන්නේ. බෞද්ධ නාලිකාව තුළින් විකාශනය වෙන ළමා වැඩසටහන අප පාසලේ ළමයින්ට ශ්‍රවණය කරන්නට සලස්වා ඒ අනුව සටහන් පුරවා සාර්ථක කරගන්නට මඟ කියා දෙන අතර එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලැබී තිබෙනවා. කිහිප වතාවකම ඔබ වහන්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය හැකියුයේ නැත. අප ප්‍රදේශයේ ළමයි වෙනුවෙන් නිවාඩු කාලයකදී හෝ ප්‍රදේශයකට වැඩම කර වැඩසටහනක් සිදු කර කිරීමට හැකිනම් මේ භාග්‍යයක් ලෙස සලකනවා. මේ පාසලේ මේ වැඩසටහන ක්‍රියාත්මක මේ වැඩසටහන දරුවන්ට පෙන්වන ආකාරය අපේ WhatsApp ගිණුමට ඡායාරූප කිහිපයක් එවා තිබුණා ස්වාමින් වහන්සේ. ඒ මාදොටුව. ඒ වගේම තමයි බොහෝ දෙනෙක් විමසනවා ස්වාමින් වහන්සේගේ මේ ළමා වැඩසටහන කොළඹට පමණක් සීමා වුණ එකක්ද කියලා. ඉතින් අපේ ස්වාමින් වහන්සේ මේ අසා තිබෙන ප්‍රශ්නේ සහ මම ඔබ වහන්සේගෙන් පොදු ගැටලුවක් විදිහට විමසනවා, මේ ළමා වැඩසටහන කොහොමද ලංකාව පුරාම ව්‍යාප්ත වෙන වැඩසටහනක් ලෙස සිදු කරන්නේ? මේ බොහෝ දෙමෝපියන් සහ පාසල්වල ආචාර්යවරුන් බොහෝ දෙනා අපෙන් විමසනවා, මගෙන් පෞද්ගලිකව විමසා තිබෙනවා, කොහොමද මේ සඳහා ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්නේ කියලා. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. ඔව්, මම හිතන්නේ අපිට හරි සංවේගයක් ඇති වුණා මේ ඡායාරූප ටික දැක්කහම. අපේ තවත් හිතවතෙක් මාර්ගයෙන්ුත් මේ වගේ සිද්ධියක් සිද්ධ වුණා. නමුත් ඒ අයට අපිට ඇත්තටම තාමත් බැරි වුණා සම්බන්ධ කරගන්න. බොහෝ කාර්යබහුල තත්ත්වයක් තියෙන හින්දා ඒ ගැන ලොකු අදහසක් අපි තියාගෙන ඉන්නේ. ඒ අහිංසක දරුවන් වෙනුවෙන් ඒ ප්‍රදේශවලට ඇවිල්ලා ඒ කාරණාව සිද්ධ කරලා දෙන්න. මෙවර දෙසැම්බර් මාසයේ අපි කිසියම් කටයුත්තක් යොදා ගන්න නැති වෙන තීරණයක් අරගෙන තියෙන්නේ. වෙනත් බාහිර කටයුත්තක්, වෙනත් ධර්ම දේශනාවක්වත් නිවාඩු කාලය තමයි දරුවන් වෙනුවෙන් යමක් කරන්න පුළුවන්කම තියෙන්නේ. දෙසැම්බර් 28 වෙනිදා දැනට තීරණය කරන් තියෙන දිනේ පසුව වෙනස් වෙන්න පුළුවන්. දැනට තීරණය කරලා තියෙනවා අපි දීපප්‍යාප්තව කරන ළමා වැඩසටහනක් සිද්ධ කරන්නට විහාර මහදේවි උද්‍යානයේදී. නමුත් ඊට පෙරාතුව දිවයින පුරාම ළමා වැඩසටහන් සිද්ධ කරන්න ළමයින්ට යහපත් උදා කරන වැඩසටහන් සිද්ධ කරලා ඒවයින් ළමයින් තෝරගෙන ඒ ළමයින්ට අවශ්‍ය කරන දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් සාකච්ඡා කරලා සකස් කරලා දෙන්න අපි සූදානම් කරන්නයි වැඩ කටයුතු සලසලා තියෙන්නේ. ඔබ ප්‍රදේශයේ අඩුම ගානේ ළමයි 200ක් 300ක්වත් එහෙම ප්‍රමාණයක්, ඊට අඩු නැත් අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙම ළමා වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන්කම තියෙනවා නම් හැකි ඉක්මනින් අපේ පොදු දුරකථනයට දැනුම් දීමක් කරන්න, තමන්ගේ නමත් දුරකථන අංකයත් ලබා දීලා තියන්න අපි නැවත කතා කරනවා. කතා කරලා කොහොමද ඒක කරන්න කියලා සාකච්ඡා කරනවා. 077 499 8484 කියන දුරකථන අංකයට අරගෙන අපිට අපේ ප්‍රදේශයේ ළමා වැඩසටහනක් සංවිධානය කරන්න පුළුවන් නිවාඩු කාලේ, දෙසැම්බර් නිවාඩු කාලේ කියලා තමන්ගේ දුරකථන අංකය ලබා දීලා තියෙන, නැත්නම් කෙටි පණිවිඩයක් මගින් ඒක එවලා තියන්න. කුමන හෝ ආකාරයෙන් අපිට ළමා වැඩසටහන සංවිධානය කරන්න පුළුවන් කියන පණිවිඩය අපිට දීලා තියන්න, අපි අනිත් පැත්තට කතා කරලා ඒ වැඩසටහන සංවිධානය කරගන්නම්. දෙසැම්බර් මාසේ ලංකාවේ විවිධ ප්‍රදේශවල අපි ළමා වැඩසටහන සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ළමයින් වෙනුවෙන්. මොකද නිවාඩු කාලේ තමයි, නිවාඩු කාලේ සතිය දවස්වල උදේ වරුවල් වල තමයි ළමයින්ව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒකින්ද සදහතුනේ අද දවසේත් අපි බ්‍රහස්පතින්දා දවසේ ලෝතිනන බුදුමඟ වැඩසටහනේ සදහම් කතිකාවත සමගින් මෙලෙසින් ඒකාත්මික වන්නේ. මම දැන් මේ කාරණාව කියන්න ඕනේ කියලා අර අපි දැක්ක දේ අපේ ප්‍රේක්ෂකයන්ට කියලා තියෙනක හොඳයි කියලා මම හිතනවා. මේ වැඩසටහන පටිගත කරගෙන රූපවාහිනියක් අරගෙන ගිහලා පාසලේ ළමයි ටික එතෙන්ට එකතු කරගෙන වැඩසටහන දාලා ඒ වැඩසටහන අනුව තෑගි බෙදා දීලා තමයි මේ අය මේ කටයුතු කරලා තිබුණේ. ඉතින් ඒක දැක්කහම හිතන්නේ අපිට හරි බෞද්ධ නාලිකාවේ ඒ ස්ක්‍රීන් එකේ
පොටෝ එකක් අපිට එවලා තිබුණා. සදහවතුනේ ජීවිතයේ ජය ගන්නට අපේ ජීවිතයේ බුදුවදනින් ජය ගන්නට ඔබට මග කියා දෙන ජාතියේ බෞද්ධ නාලිකාව බෞද්ධයා රූපවාහිනියත් බෞද්ධයක් වන්නිතුලියත් ඔබ වෙනුවෙන් ගෙනේන ලොවක් බුදුවදනින් දිනන්නට ලොව දිනන බුදුමග වැඩසටහනේ සජීව කතිකාවත මෙලෙසින් අපි ඉදිරියට පවත්වාගෙන යන්නට සූදානම්. ඉතින් අප සූදානම් අපේ ස්වාමින් වහන්සේකින් තවත් ගැටලුවක් විමසන්නට. මා සිදු කරන සෑම කටයුත්තක්ම සාර්ථකව සිදු කරන අතර ටික කාලයකින්ම එම කරන දේවල් එපා වෙන ස්වභාවයක් තිබෙනවා. එම නිසා ඉතා සාර්ථකව කරන බොහෝ දේවල් අසාර්ථකව අවසාන වෙනවා. පැවිදි වීම සඳහාද කැමැත්තක් තිබෙනවා. එයද අසාර්ථක වේයි බියක් පවතිනවා. වයස අවුරුදු 32ක තරුණෙක් අපේ Facebook ගිණුමට මේ ගැටලුව යොමු කර තිබෙන්නේ. අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙමු. ඒ කියන්නේ මේ කියන හැටියට පටන් ගන්නකොට බොහොම උනන්දුවෙන් පටන් අරගෙන ඉතාම සාර්ථකව කටයුතු කරන්න හැකියාවක් තියෙන කෙනෙක්. එහෙම. එතකොට කියන්නේ ටික දවසකින් එපා වෙනවා කියලා. ටික දවසකින් එපා වුණාම අතාරිනවා. ඒ කියන්නේ පටන් ගන්නවා අතාරිනවා පටන් ගන්නවා අතාරිනවා කියලා. දැන් පැවිද්දත් එහෙම වේද කියලා බයක් තියෙනවා කියලා. හුඟක් ඒවා යම් කිසි කඩේමකට ගිහිල්ලානේ අතාරින්න වෙන්නේ. හැබැයි පළවෙනි ප්‍රශ්නේ මම උත්තරයක් දෙන්නම්. පැවිද්ද නම් එහෙම අතාරින්න වෙන්නේ නැහැ. මොකද පැවිද්ද වැඩ කටයුතු ටික ඉවර කරගන්න එක ලේසි නෑ. අනිත් එක පැවිද්ද තුලින් අපි බලාපොරොත්තු වෙන කඩයිමට යන්න ඒකට කැමැත්තමයි උපදින්නේ. ඒක හරියට කෙරෙනවා නම් මොකද අද යම් සන්තෝෂයක් වින්දාද හෙට ඊට වැඩිය එහාගේ සන්තෝෂයක් විඳින්න පුළුවන්. හෙට යම් සන්තෝෂයක් වින්දාද අනිද්දා ඊට වැඩිය එහාගේ සන්තෝෂයක් විඳින්න පුළුවන්. මොකද ලෞකික දේවල් වලින් බාහිර ගැටලු වලින් ක්‍රමානුකූලව අයින් වෙලා පියාපත් දෙකේ බර විතරක් දැන්න කුරුල්ලෙක් වගේ තැනට පත් වෙනකොට කවදාහක්වත් ඒක එපා වෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා ඒ සුවදායක තත්වයකට පත් වීමට ඕකනම් ගැටලුවක් කරගන්න දෙයක් නැහැ. මොකද ඒකෙන් ලැබෙන සැනසීම, මොකද බරක් උස්සගෙන ඉන්න කෙනෙක් බොහෝ බර දරාගෙන යන කෙනෙකුට කවදාහක්වත් එකින් එක බර අයින් කරනකොට එපා වෙයිද? උස්සගෙන යනවා පැත්තකින් තියද්දි අමාරුවෙන් උස්ස යනවා එකින් එක පැත්තකින් තියද්දි එපා වෙයිද? ඒකින්ද ඒක වෙන්නේ නැහැ. ඔය වෙනත් දේවල් එපා වෙන්න බොහෝ විට හේතු වෙන්න පුළුවන් වෙන්නේ ඒවා එන්න බර වැඩි වෙන හින්දා. ඕනම කටයුත්තක් ගත්තාම බර වැඩි. හැබැයි එහෙම කියලා අපි ලෞකික ජීවිතයේ කිසිම දෙයක් එහෙම අතාරින්න සූදානම් වෙන්න බෑ. ඔතන ඔය ප්‍රශ්නේ තියෙන තමන්ගේ සිතේ. ඒ සිතේ තියෙන ප්‍රශ්නේ තමයි ඕනම දෙයක මුලදී ඇති වෙන කැමැත්ත ටික දවසක් යනකොට නැති වෙලා යන එක ස්වභාවික දෙයක්. ඒ කැමැත්ත ඇති කරගන්න කටයුතු කරන්න ඕනේ. කැමැත්ත වර්ධනය කරගන්න නිබඳව කටයුතු කරන්න ඕනේ. අපි ඒක අපි දැනගෙන කරන්න ඕන දෙයක්. ඕනම වැඩක් පටන් ගන්න ටික දවසක් යනකොට අර මුලදී ඇති වෙන අධික කැමැත්ත ටික ටික අඩු වෙනකොට කැමැත්ත වැඩි වෙන විදිහට නැවත මෙනෙහි කිරීම කර කර හදා ගන්න ඕනේ. අපේ සිත ඉලක්කයකට යන්න අවශ්‍ය විදිහට ඒ සිත සකස් කරේ නැත්නම් ඉලක්කයකට යากන්න අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක හින්දා අපේ හිත දිහා බලාගෙන ඒක කොයි විදිහටද මං යන ඉලක්කයෙන් ආපස්සට අදින්නේ කියලා බලලා විශේෂයෙන් ඔතන තියෙන කාමචන්දේ පිළිබඳව වෙනත් දේවල් වලට කැමැත්ත ඇති වෙනවා. ඒතර වෙනත් අරමුණු එනවා. ඒතර අරමුණ කඩාගෙන යනවා. ඒක හොඳයි කියලා හිතෙනවා. ඒක ටිකක් දුර කරගෙන වෙනත් දේවල් වලට කැමැත්තක් එනවා. එහෙම නැතුව තීව්‍රව එක දිගට ඒ අරමුණ කෙරෙහි කැමැත්ත පවත්ව ගන්න ලොකු උත්සාහයක් ගන්න ඕනේ. මම ධර්මදේශනා ගණනාවකදීම මේ පිළිබඳව උපදෙස් දීලා තියෙනවා. නැති අරමුණක් ඇති කරගන්න ඕන. ඒකට කැමැත්ත ඇති කරගන්න ඕන. ඇති කරගත්ත කැමැත්ත වැඩි කරගන්න ඕනේ. කොච්චර දක්වාද වෙනත් දේවල් වල තියෙන කැමැත්තට වඩා වැඩි කරගන්න කරන්න තියෙන්නේ. ඒ අරමුණට ගියාම මට ලැබෙන ලාභ සහ අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු මෙනෙහි කිරීම ඇති කරගත්ත කැමැත්ත ආරක්ෂා කරගන්න ඕනේ. කැමැත්ත ඇති කරගන්න ඕනේ, වැඩි කරගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. ඔය ක්‍රම තුන අරගෙන ගියොත් කෙනෙකුට ඕනම අරමුණකට යන්නට පුළුවන්කම තියෙනවා එක දිගට අවසානය දක්වා. එමසන සපිය ලැබී ඇති කාලයත් සමගින් තවත් ප්‍රශ්න කිහිපයක් අපිට කතා කරන්න තියෙනවා. තවත් ගැටලුවක් වෙතයි මෙලසින් යමනට සූදානම් වෙන්නේ. වයස 28ක තරුණියක වන මා භාවනාව සඳහා උනන්දුවක් ඇති වුණ බැවින් භාවනා වැඩසටහනකට සම්බන්ධ වුනිමි. පැයකට වැඩි කාලයක් එක දිගට ඉඳගෙන සිටීමට සිදු වූ බැවින් විශාල පීඩනයකට පත් වූ අතර කිසිදු සමාධියක් හෝ සිතේ වෙනසක් ඇති නොවීය. දැන් නැවත භාවනාවට සම්බන්ධ වීමට ආශාවක් එතත් බියක් ඉපදී ඇත. සරලව භවනා කළ හැකි ක්‍රමයක් තිබෙනවද අපෙන් කියා, සරලව භවනා කරන්න ක්‍රමයක් තිබෙනවද කියා මෙතුමිය අපෙන් විමසා තිබෙනවා. අපේ Facebook ගිණුමට තමයි මේ ගැටලුව යොමු කර තිබුණේ. ඔව්, වැඩි දිනකට සිද්ධ වෙන ගැටලුවක්. මම හිතන්නේ අපිටත් පැවිදි වෙන්න පෙර ආතුව යම් යම් ස්ථානවලට ගිහිලා භවනා කරද්දී ওই වගේ අත්දැකීම් ලැබෙන්න හේතු වුණා.
ඒ කියන්නේ මේ දැන් කණ්ඩායම් භාවනාවල් කරනවානේ. කණ්ඩායම් භාවනාවල් කරනවා මේ ඉන්දෝන ඔක්කොම එකට ඉන්දෝලා. හා දැන් දැන් කරන්න. හරි. දැන් ඉතින් කකුල් රිදෙනවා, රිදෙනවා මේක කුඹුරු කොටන එක මීට වැඩිය හොඳයි කියලා හිතනවා. ඇයි හෙල්ලෙන්නවත් බෑ දැන් බලාගෙන ඉදී කියලා හිතනවා. ඉතින් ආයෙ යන්න හිත දෙන්නේ නැහැ. එතකොට ඒක ලොකු අපරාධයක් එහෙම වෙන එක. එහෙම එහෙම කණ්ඩායම් භාවනාවක් එක දිගට හෙල්ලෙන්නවත් නැතිව කරන්න ඇත්තටම අපේ ගුරුවරු කාරුණික වෙන්න ඕනේ. එතෙන්ට යොමු කරන්න ඕනේ මේ විදිහට කරන්න ටිකක් පුහුණු වෙච්ච අය. ආධුනිකයෙකුට ඒ වගේ සිද්ධ කරපුවාම මොකද මගේ මටත් ඔය අත්දැකීම ওই විදිහටම තියෙන හින්දා මම කියන්නේ. එහෙම කරපුවාම නැවත ඒ පැත්තේ යන්න හිතෙන්නේ නැහැ. ඒක ලොකු අපරාධයක්. ඒ හින්දා ඇත්තටම ඔබ දන්න කමඨහනක් අරගෙන සරලව කරන්න. ඔය සරලව කියන වචනේ හරියටම හරි. ඒ කියන්නේ අමාරු නම් උස පුටුවක ඉඳගෙන හරි පටන් ගන්න මේක. හැබැයි උඩුකය ඍජුව තියෙන්න ඕනේ. කියන්නේ කොන්ද හොතර කෙරින් තියෙන්න ඕනේ. එච්චරයි අවශ්‍යතාවය. ඊට පස්සේ හිත එකඟ කරගන්න පුළුවන් වෙනකොට ටික ටික ඔය තියෙන කායික අපහසුතාවයන් Tamanටම දැනෙන්නේ නැතු වෙනවා. ඒවා යටපත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද අන්ත පුහුණු වුණාට පස්සේ කරන්න ඕන දේවල් ඉස්සෙල්ලාම කරන්න බෑනේ. බර උස්සලන්න සූදානම් වෙන ක්‍රීඩකයෙක් එකපාරටම ලොකු බරක් උස්සන්නේ නැහැ නේ. චුට්ට චුට්ටනේ උස්සන්නේ. ඒකින්ද අපි කියන්නේ Taman යම් කමටහනක් බණකින් පොතකින් හෝ ගුරුවරයෙක්ගෙන් ගිහිල්ලා අහලා දැනගෙන නිදහස් තැනකට ගිහිල්ලා ඉතා නිදහසේ මේක කරන්න. මනසත් එක්කයි මේක තියෙන්නේ. ඉතා නිදහසේ කරන්න. හරිද? මුලදීම එක්කෝ Taman ඒ වගේ හිර වෙන තැන් වලට නොගිහිල්ලා පස්සේ යන්න. මං කියන්නේ ස්ථාන අයින් කරන්න කියන එක නෙවෙයි. ඉස්සෙල්ලා සරලව නිදහසේ පැත්තකට වෙලා අවශ්‍ය කරන මානසිකත්වයේ වර්ධනය කරගන්න. භාවනාව කියන්නේ නිදහසේ කරන Tamanට නිදහස් වෙන්න, හිත නිදහස් කරගන්න සුවදායක තත්වයක් අත්විඳින්න කරන එකක් මිසක් අනිත් වැඩ වගේ මේක මේ දුක් විඳින එකක් නෙවෙයි. බා පටන් ගත් වෙලාවෙ ඉඳන් ඉවරුනහම ලොකු සැනසීමක් දැනෙන්න ඕන එකක්. එහෙම නැතුව මේක වදයක් විඳින එකක් වෙන්නේ නැහැ. ඒකින්ද මුලදී බොහොම ස්වභාවිකව නිදහසේ කරගෙන යන්න. එහෙනම් සෝනන්ස මේ වස්සාන සමය එහෙම නැත්නම් කටින පින්කම් බොහෝ පෙර විහාරස්ථානවල දැන් පැවතුන ස්වාමීන් වහන්සේ. ඉතින් බොහෝ දෙනා මේ ගැටලුවත් අපට යොමු කර තිබුණා. අපි ඉතින් මේ ගැටලුවත් අද දවසේ තෝරාගත්තා මේ කතා කළ යුතුයි යයි කියා සිතුන නිසා. වස් පින්කමකදී කටින චීවර පූජාව සිදු කිරීමේදී වැඩිම ආනිශංසයක් ලැබෙන ආකාරයකට ඒ සිදු කළ යුත්තේ කෙසේද කියලා අපෙන් විමසනවා. පිළියන්දර ප්‍රදේශයේ සදහවතෙක් තමයි මේ විමසන්නේ. බොහෝ ගැටලුව අපෙන් මේ පිළිබඳව විමසා තිබුණා. අපි පොදු ගැටලුවක් ලෙස මේ දැන් ස්වාමීන් වහන්සේගෙන් විමසනවා. මොකද කරන්නේ? නූල් ගාන ගැන කියන්නද, ඉඳි කටු පාරවල් ගැන කියන්නද, හදන විදිය ගැන කියන්නද? ඒ හැම දෙයක්ම මම හිතන්නේ පින්වන්ත හැම කෙනෙක්ම දන්නවා. එහෙමයි. අපි අවධානය යොමු නොකරනම පැත්තක් තියෙනවා කවින් මහත්මයා. මේ සීලවන්තව ඉඳගෙන සීලවන්ත පිරිසකට ධර්මයෙන් ලබාගත් දේ. ඊතාත්ම ධර්මයෙන්නේ අපි දන්න යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තං නේද? එතකොට යම්කිසි කෙනෙක් සීලවන්තව ඉඳගෙන, ඒ කියන්නේ බොහෝ යහපත්ව ඉඳගෙන සීලවන්ත පිරිසකට අනර්ථයක් නැතුව කාගෙන්වත් කඩාවඩා ගත දෙයක් හොරකම් කරන්නේ නැති දෙයක් ඊතාම ධර්මයෙන් ලද්දයක් සුපසන්න චිත්තං යහපත් සිත සෝමනස්ස සහගතම සිතක් ඇති කරගෙන ඥාන සම්ප්‍රයුක්ත සිතක් ඇති කරගෙන තමන්ගේ මෙහෙයුමකින් මේක සිද්ධ කරනවා නම් ඒක තමයි වැඩිපුරම ආනිසංස වාරයක් ලැබෙන්නේ. ඉතින් ඒකින්ද මම මෙහෙම දෙයක් කියනවා. මේ එදා දීපංකර බුදුන් දවස සුමේද තාපසයෝ බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ ශරීරය මත රඳා පවත්වාගෙන නේද මඩ ගොඩේ වැතිරිලා කොණ්ඩේ කඩලා දාලා මගේ ඇඟ උඩින් වඩින්න කියලා මොකද කරේ? අදිෂ්ඨානයක් ගත්තා. ඒ වගේ තමයි නියත විවරණ ගත්තේ. මමත් මේ වගේ වෙනවා කවදා හරි කියලා. හරිද? ඉතින් ඔබ කටින පින්කමට ඉස්සෙල්ලා සතියක්වත් අඩුම ගානේ මං සතියක් කියලා කියන එක වැරදිට වැඩි වෙන්න ඕන. නමුත් දැඩි අදිෂ්ඨානයක් ගන්න අපේ කටින පින්කම මෙන්න මේ කාලේ සිද්ධ වෙනවා. එහෙමනම් මම අද ඉඳන් අපේ පවුලේ සියලු දෙනාටම කියලා මම එක සිල්පදයක්වත් කඩන්නේ නැතුව සිල් ආරක්ෂා කරනවා. හරිද? අන්න එහෙම සීලය ආරක්ෂා කරගෙන බෝධිසත්වයන් වහන්සේට පුළුවන් වුණා නම් සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් දම් පුරන්න මට මොකද ඇ බැරි සතිය සිල. ඒ වගේ දැඩි වීරයක් අරගෙන ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙන විදිහට තමන්ගේ පැත්තෙන් ශක්තියක් ඇති කරගෙන තමන් හොඳට සීලවන්ත වෙන්න පුළුවන් නම් අටසිල් සමාදන් වෙන්න. අටසිල් සමාදන් වෙලා ඉන්න යම් කිසි කාලයක්. එහෙම කරලා කටින චීවරය
තමන්ගේ නිවසේ තැන්පත් කරගෙන නොතිබත් එකට අනුමෝදම් වීමදි පවා අර කටින පෙරහැරේදී පුළුවන්නම් චීවරය ගණ්ඩ තමන්ගේ සීලයක්ත් පරාමර්ශය කරන ටික වෙලාවකට හරි මේ චීවරය එක ස්වාමීන් වහන්සේ නමක් පාච්චි කර චීවරය නේද අපි දන්න කවි මහත්ම පැවිදි ජීවිතයක තියෙන මහා යහපත හැම කෙනකුට පැවිදිට පුලන්ක මක් නෑ එතකොට ඒක තියෙන සුවදායකතත්වය දන්න අනිවන් දකිින්ඩම හේතු වෙන ජීවිතයත්තම පැදි ජීවිතය කියලා කියන්න කෙනෙකුට එන මේ ජීවිතයට නිවන්දැකන්න පුළුවන්කමන්න එදා දීපංකර බුදුපාණන් වහන්සේගේ කාලයේදී සුමේද තාපසය බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශරීරය මත තියාගෙන මං බුදු වෙනවා කියලා ප්‍රාර්ථනා කරා වගේ මේ උතුම් කටින චීවරය තමන්ගේ හිස මත එක මොහොතක් අරගෙන පෙරහැර එක අඩියක් අරගෙන යන ගමන් හිතන්ඩ කවදහරි මේ වගේ චීවරයක් මගේඟට ඊළඟ භවයක හරි ප්‍රාර්ථනා කරගන්න අධිෂ්ඨාන කරගන්න මටත් සුන්දර නේද රාහුල් හාමුදුරුව වගේ නිරවුල් මනසක් තියෙන නිදහසේ ඉන්න පැවිද්දෙක් බවට පත්වෙන්න අධිෂ්ඨාන කරගෙන සීලය තමන්ගේ අධිෂ්ඨාන කරගෙන සීලවන්තව මේ කටයුතු කරොත් මම හිතන්නේ සසර ජීවිතයට මහා නිසංසයක් ලැබෙනවා කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒත් එක්කම අද දවසේ අපි ලෝතින්න පුදුමක වැඩසටහනින් තවත් ගැටලුවක් වෙත ඉතාම ඉක්මනින් යොමු වන්නටයි මේ සූදානම් වෙන්නේ. දැන් සමාජයේ ඉතාම වශයෙන් වෙනස් වෙලා මොකද ඉදිරියේ තීරණාත්මක දින කිහිපයක් ළඟා වෙනවා. ඒ නිසා අපෙන් විමසා තිබෙනවා අපේ Facebook ගිණුමට තමයි මේ ගැටලුව යොමු කර තිබුණේ. ඉතා විශාල වශයෙන් මඩගසා ගැනීම, වෛරී කටයුතු කිරීම, ජීවිත හානි පවා ඇතිවන මට්ටමට මේ සමාජය වර්ධනය වෙමින් පවතිනවා. ඉතින් මෙවැනි අවස්ථාවක බෞද්ධයන් විදියට අපි හැසිරිය යුතු ආකාරය කුමක්ද කියලා අපෙන් විමසා තිබෙනවා. මේ පමණක්ම නොවේ පරිසර දූෂණය ඉතාමත්ම උග්‍ර ලෙස සිදුවනවා මේ වකවානුව. ඉතින් මේ සඳහා අපි සිදු කළ යුත්තේ කුමක්ද අපේ ස්වාමීන් වහන්සේ අපි මේ සඳහා පිළිතුරක් ලබා දෙනවා? ඔව් පළවෙනියෙන්ම නම් කියන්න ඕන දෙයක් තියෙනවා මේ ප්‍රශ්නේ දිහා හරියට බලන්න කියලා. හැම වෙලෙම අපි කියන්නේ එහෙමනේ අපේ මනසේ අපි මොකක් හරි එකක් තියාගන්නවා. හරිද? එහෙම තියාගෙන දැන් උදාහරණයක් කවදා හරි තේරුම් ගන්න පුළුවන් වේ ඔය මම කියලා එකක් තියාගෙන ඉන්න අපේ හිතේ ඇත්තටම හොයාගෙන ගියොත් ඔය මම කියන එක මොකක්ද කියලා හොයාගන්න බැරි වෙනවා. ඒ වගේ අපි ඔය මම කියන එක පැත්තකින් තියලා මේ දවස්වල වැඩි දෙනෙක් මේ අපි නම් වශයෙන්ම කියමු මේක නම් වශයෙන් කියන්නේ පක්ෂවල නම් වශයෙන් කියමු මොකද ඒක මට ප්‍රශ්නයක් වෙන්නේ නැති හින්දා මේක කියන්න ඕනේ හින්දා අපි හිතමුකෝ පොදු ජන පෙරමුණ කියලා එකක් හිතේ තියාගෙන ඉන්නවා, UMP එක කියලා හිතේ තියාගෙන ඉන්නවා, ජනතා විමුක්ති පෙරමුණ කියලා හිතේ. එහෙම ඒ වගේ එක එක නම් වගේක් හිතේ තියාගෙන අපි මේ ගමේ වැඩ. දැන් අපි දෙන්න ඒ වගේ නම් දෙකක් තියාගෙන දෙපැත්තට කතා කරනවා. දෙන්න තරහ වෙනවා. තරහ වෙන්නේ කොහොමද? මම UMP, මම ශ්‍රී ලංකාව විදිහට පරණ්ණම් හරි පාවිච්චි කරමුද? මම හවල් එකේ කියලා. මම අහනවා පිරිසිදු UMP ක්, පිරිසිදු පොදු පෙරමුණක්, පිරිසිදු ශ්‍රී ලංකා පක්ෂයක් කියන ඒවා හොයාගන්න තියෙනවද? එහෙම තියෙනවා නම් රණ්ඩු වුණත් කමක් නැහැ කියන්නේ. ඇයි එහෙම නැහැ කියන්නේ? හොඳට බැලුවොත් මේ ඇතුළේ ඉන්න ඔක්කොම මිශ්‍ර වෙලා තියෙනවා. පක්ෂය කියන එක සංකල්පයක් විතරයි. ඒ පක්ෂය හැදිලා තියෙන්නේ පුද්ගලින්ගෙන්නේ. ඒතර පුද්ගලයා මොකද වෙලා තියෙන්නේ? දෙපැත්තට තුන් පැත්තට මාරු වෙලා. එතකොට ඔබ ඔබේ මනසෙන් අහලා බලන්න පිරිසිදු පක්ෂයක් තියෙනවද කියලා. එතකොට රණ්ඩු වෙන්නේ මොකටද? රණ්ඩු වෙන්න දෙයක් තියෙනවද? නෑ. බෞද්ධ විදිහට මම කියනවා දේශපාලනය ගැන කතා කරන්න, දේශපාලනය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ධර්මයේ නාමයෙන්, බුදුහාමුදුරන්ගේ නාමයෙන්, තමන්ගේ බෞද්ධකම, එහෙම නැත්නම් ක්‍රිස්තියානිකම, එහෙම නැත්නම් මුස්ලිම්කම නේද? මේ වගේ කුමක් හරි ආගමක් තියෙනවනේ හැමෝටම. ආගමක් දර්ශනයක් තියෙනවා. ඒ නාමයෙන්වත් මෙන්න මේ දේශපාලන වශයෙන් රණ්ඩු වෙන්න එපා. අමනාපකම් ඇති කරගන්න එපා. දෙන්නෙක් වචනයක් කියව ගන්න එපා. මොකද තරහවක් ඇති කරගන්න එපා. අපි දකිනවා මේ හොඳින් ඉන්න අය එක ළඟ ළඟ ඉන්න අය මේ දවස්වල ඉතාමත්ම නරක විදියට හැසිරෙනවා. අඩුම ගානේ මේ සමාජ මාධ්‍ය දාලෝ පවා එකතු වෙලා වැඩ කරපු කට්ටිය මම හිතන්නේ බොහෝ ભેද බින්න වෙලා කටයුතු කරනවා. කාටද ওই ભેද බින්නලා තියෙන්නේ? ඔබටමයි හානිය. හරිද? අන්තිමට ඔබ තරහ වෙලා පීඩාවන් වලටපත් වෙලා කටයුතු කරලා අන්තිමට තමන් ඉතුරු වෙන දෙයක් නැහැ. තමන් ළඟ හිටිය හිතවතා විතරයි නැත්. හිතවතා තමන්ට නැති වෙනවා. නමුත් ඉතුරු වෙන දෙයක් නැහැ. ඒකෙන්ද ભેද බින්න වෙන්න එපා. එක්කෙනෙකුට එක්කෙනට ගරහලා කතා කරන්න එපා. මේක තේරුම් ගන්න. මේක දේශපාලනය කියන්නේ ඔය උඩින්ම ඉන්න අයගේ එහෙම අමනාපයක් නැහැ. ඒ අය තමන්ගේ වැඩේ කරගන්නවා. අන්තිමට අපි ඔක්කොම තැලෙනවා. ඒකෙන්ද බෞද්ධ විදිහට එකමුතුව කඩා ගන්න එපා. දැඩි තීරණයක් ගන්න. මම
මම කිසිම විදිහකින් අහවල් කෙනාට ඡන්දයක් දුන්නේ නැහැ, අහවල් කෙනාගේ පැත්තට හැරුන්නේ නැහැ, අහවල් කෙනාට කතා කරේ නැහැ කියලා තවත් එක්කෙනෙක් එක තරහ වෙන්නේ නැහැ කියන තීරණය ගත්තා නම් හොඳටම ඇති. ඒ වගේම අර වටිනා දෙයක් මතක් කරා අපේ කවිඳු මහත්මයා, මේ පරිසරය දූෂණය වෙන කිසිම කටයුත්තක් සිදු නොකර ඉන්න අපේ ජීවිතය ජීවත් කරවන්න අපිට තියෙන වටිනම දේ තමයි පරිසරය කියලා කියන්නේ. ඉතින් නැති දෙයක් හින්ද රණ්ඩු වෙන්න එපා, ඒක මහා මෝඩකමක් වෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අද දවසේ අපේ ලොව දිනන පුතුමක සජීව වැඩසටහන අපිට නිමාවටපත් කරන්නටත් කාලය ලැබිලා තිබෙන්නේ. ඉතින් සදැහැවතුනි, ඔබටත් පුළුවන් මේ ලොව දිනන පුතුමක වැඩසටහනේ සජීව වැඩසටහන වෙනුවෙන් ඔබේ දායකත්වයෙන් කටයුතු කරන්නට. ඒ සඳහා කතා කරන්න අපේ දුරකථන අංකයට 011 7215 288 අපේ දුරකථන අංකයට. එසේනම් අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන ඒ සදැහැති පිනැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට දැන් ආරාධනා කරනවා. හොඳයි, අද දවසේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන අලව්ව කැප්පිටි වලාන මී පිටි ගෙදර පදිංචි විශ්‍රාමික පාඨශාලාචාර්ය සාමවෙනිසුරු අයියන් හෙන්රි පෙරේරා ස්වාමියා, විරාජ් ගෝවින්ද පුතා, සුදේශිකා විමුක්ති ලේලිය, ප්‍රතිභා චින්තනී දියණිය, උමේන කාලහකෝන් බෑනා, සොහානි කලි කාලහකෝන් මිනිපිරිය, මී පිටි ගෙදර ග්‍රාමවාසී සියලු දෙනා වගේම කොළඹ 10 පදිංචි පුෂ්ප කුමාර ජාසින් ආරච්චි සහ සුධර්මා ජාසින් ආරච්චි ප්‍රමුඛ පිරිස කියලායි දායකත්ව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. වෛද්‍යාචාර්යනි සෝමා වික්‍රමාරච්චි මහත්මිය මියුග වසර දෙකක් සම්පූර්ණ වීමත්, වෛද්‍යාචාර්ය පී.එස්. වික්‍රමාරච්චි මහමයා පොඩිහාමිනේ උපාසකතුමිය, මාටින් පෙරේරා මෙයා, ඩී.ආර්. රම්මැණිකේ මිය යන දෙපාර්ශ්වයේම දෙමාපියන් ඇතුළු ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කරන්නත්, පැමිණ සහභාගී වන්නන්ගේ මියගේ ඥාතින්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත්, සෝහානි කලිකා දියණියගේ උපන්දිනය, විදේශගත විරාජ් ගෝවින්ද පෙරේරා සහ විමුක්ති සුදේශිකායනායට සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, අයියන් හෙන්රි පෙරේරා, ප්‍රතිභා චින්තනී, උමේනක අලහකෝන් යන පවුලේ සැමට සහභාගී වන සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන්නටත්, ධර්මදේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සෙත් පැතීම, අපවත්ව දාන දන්නාගම කුසල දම නාමපාණන් වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීම වගේම බෞද්ධ නාලිකාවේ සභාපති බොරලන්දේ වජිරදාන හිම්පාණන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයට වගේම රට දෑවැනියන් දීපිදු රණවිරුවන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට, බෞද්ධ කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්නට වගේම ධර්මදේශනා ශ්‍රවණය කළ සමස්ත ලෝකවාසීන්ට උතුම් ධර්මය අවබෝධ වේවා කියන අදහසින් තමයි අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. එය බලාපොරොත්තු වෙන ආකාරයෙන් සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සතු 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 සදහතුනේ. එසේනම් අද දවසේ ලොව දිනන පුතුමක වැඩසටහන අපි මෙලෙසින් නිමවටපත් කරන්නටයි මේ සූදානම් වෙන්නේ. අද දවසේත් සදහම් කතිකාවත වෙනුවෙන් සිදු කළ ආරාධනෙන් සුපුරුදු පරිද්දෙන්ම වැඩම කරමින් ඉතාමත් හරවත් වටිනා ධර්ම කාරණා ඔබේත් මගේත් ජීවිත අවබෝධය පිණිස, ධර්ම අවබෝධය පිණිස පවත්වවදාළ පූජනීය කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොරම්තලාව ධම්මගිරි අරණ සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වී තව චිරාත් කාලයක් මේ රට දය සමය උදෙසා මේ ශාසනික මෙහෙවර මෙලෙසින් මිටු කරන්නට ශක්තිය ධෛර්ය වරම වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. එසේනම් ඔබට උදා වූ දවස ජයග්‍රාහී දවසක් වේවා. ඔබ කරන කින සියලු දෙයක් සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔබට වාසනාව, ඔබේ ජීවිතයේ ජයග්‍රහණ, ඔබේ ජීවිතයේ අරමුණු ඉලක්ක කරා ඔබ රැගෙන යන සුබ දවසක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි සජීව දහම් කතිකාවත මෙලෙසින් නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුද්ධ සරණයි.